අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල පසුගිය රජයේ විසින් සිදු කළ රණවිරු දඩයීමට සහ අවමානයට ලක් කිරීම පිළිබඳව සාධාරණයක් ඉටු කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක් පාටලි බලන්න සජිත් වැලිකඩයයි බන්දුල සිඅයිඩියට ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගිය වසර පහ තුළ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් ඉලක්ක කරගෙන සිදු කළ දඩයමටත් අවමානයටත් සාධාරණයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දියතලාව යුද හමුදා අධ්‍යයන පීඨයේ කැඩට් නිලධාරීන් ලෙස පුහුණුව ලැබූ කැඩට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්ව විසිර යාම උත්සවය දියතලාව යුද හමුදා විද්‍යාපීඨ භූමියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ 94 වෙනි කණ්ඩායම මේ වන අතර මෙහිදී පුහුණුව ලැබූ කැඩට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්කිරීම සංකේතවත් කරමින් පුහුණුව ලැබූ දක්ෂතම කැඩට් නිලධාරියාට අසිපත ප්‍රදානය කිරීම සහ පුහුණු කාලය තුළ විශේෂ දක්ෂතා දැක්වුවන් සඳහා තිළිණ ලබා දීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. සමාන පටේල රටවල් ලංකාවේ යුද්ධය ඉවර කෙරුවට විරුද්ධයි. පසුගිය කාලේ ඕන ගොඩක යුද්ධ කරන්න අපි අද හිටියා. මම මේ අවස්ථාවේ ඉන්නව හමුදා නිලධාරීන්ටයි මෙතන රැස් වෙලා සිටින දෙමව්පියන්ටයි දෙන ප්‍රතිඥාව තමයි පසුගිය අවුරුදු කාලයකට ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඉලක්ක කරගෙන සිදු කරපු දඩයම අවමානයක් සාධාරණයක් ඉටු කරනවා අය කියන රණවිරු අභිමාන සෞභාග්‍යමත් ජනාධිපතිවරයෙන් පස්සේ ආපු ගැම්මෙන් අපි සපුරා ගන්න යවුණ පළමු ඉලක්කය තමයි රටේ ජාතික ආරක්ෂාව නැවත ස්ථාපිත කරලා ආයෝජකයන්ට මුළු සංචාරකයන් මේ රට සුරක්ෂිතයි කියන විශ්වාසය දෙන්නේ ජනතාව අපිට බලය දුන්නාට මුහුණ දීලා තිබ්බ දෙස් විදෙස් පාර්ලිමේන්තුවලින් රට මුළු අතට ඒ සම්බන්ධයෙන් දේශපාලන බලධාරීන් හැටියට ඒ අවශ්‍ය නායකත්වය අපි ලබා දෙන්න කිව්වා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දියතලාව යුද හමුදා විද්‍යාපීඨ භූමියට පැමිණීම සංකේතවත් කරමින් නාපැලයක් තෝරෝපණය කරනු ලැබුවා. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා නිදහස් කර ගැනීම සඳහා නිත්‍යානුකූලව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින පාටලී චම්පික රණවක මහතා හමුවීම සඳහා නව මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී. 2016 වසරේ සිදු වූ රියානතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නව මැගසින් බන්ධනාගාරයේ වෙත පැමිණියා. ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. චම්පික රණවක මහතුමාගේ ගත හැකි නිත්‍යානුකූල පියවර සියල්ලක් අරගෙන එතුමාගේ නිදහස වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතකොට දැන් රජයෙන් නම් කියන්නේ මේ නීතිය තමයි ක්‍රියාත්මක කරේ කියලා. ඒ නිසා උසාවී විභාගේ වෙන කාරණාවක් පිළිබඳව මට කියන්න තියෙන මෙන්න මෙච්චරයි. චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් නීත්‍යානුකූලව අපට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි නොපැකිලිව ක්‍රියාත්මක කරනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිවද මේ අත්අඩංගුවට ගැනීම සිදු කළ තියෙන්නේ? පෙනී ගිහිලා තිබෙන තොරතුරු අනුව ඒ නිගමනයට තමයි එන්න තියෙන්නේ. ඒක තමුන් අන්සල දන්න කාරණාව. ඔබතුමා විපක්ෂ නායකතුමා
දැන් මේ රාජ සේනාරත්න මහතා සම්බන්ධ පක්ෂ නායකවරයා හැටියට ඒ නිත්‍යානුකූල ක්‍රමවේදය අවසන් වුණාන් පස්සේ උතුමා වාව ඒ විදිහට ආමන්ත්‍රණය කරාට ප්‍රශ්නයක් නැහැ. එතෙක් මදක් සිටින්න වෙයි. ඒකෙන් තාම උතුමා විපක්ෂ නායක දුපා විදිහට නෑ හැම දෙයක්ම ඉතින් මෙහෙමනේ නිල වශයෙන් ඒක හරියට කෙරෙන්නට ඕන. සිදුවෙනවද නැද්ද කියන එක ඒක තීන්දුවනේ තුන්වෙනි දා. ඉන්පසුව ඒ નિયમિત විදිහට ආමන්ත්‍රණය කරාට මට ප්‍රශ්නයක් නැහැ. මේ අතර හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා හමුවීම සඳහා කතානායක කරු ජයසූරි මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පැමිණ තිබෙනවා. අනතුරුව ඔවුන් මන්ත්‍රීට මෙලෙස අදහස් පළ කළා. විරුද්ධ දේශපාලනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට එතුමාගෙන් රථවාහන අනතුරකට ඒ පිටින් චෝදනාවක් දාලා එතුමාගෙන් පිළිගන්න දරන උත්සාහයක් කියලා ඉතා විශ්වාසයි. මම දැක්කා එතුමායි කවම් කතා කරා. ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා මේ පැත්තේ පොඩි පාරකට දැම්මට පස්සේ ප්‍රධාන මාර්ගයේ අනිත් පැත්තෙන් අධිවේගයෙන් ආපු 1000cc බයිසිකලයක් මේ රටේ ඒවා පාවිච්චි කරන්න තහනම්. ධාරිතාව 1000ක බයිසිකලයක් ඇවිල්ලා මේ පොඩි පාරකට දාපු වාහනේ පිටිපස්සේ හප්පගෙන තියෙනවා පැයට කිලෝමීටර් 175ක වේගයෙන් ඇවිල්ලා. එතකොට නඩු කටයුතු ගැන ඉදිරි දේවල් සාධාරණ වෙයි කියලා බලාපොරොත්තු මේ සිදුවන ක්‍රියාදාමය දේශපාලන දඩයමක් විදිහට තමයි අපිට පේන්නේ. මේක රියානතුරක් සම්බන්ධ කාරණයක්. මෙතනදී මේගොල්ලෝ කියන්නේ පාටලි චම්පි කරන ක්‍රමැතුමා තමයි වාහනේ ලෙව්වේ. පස්සේ රියදුරා විදිහට අතුලත් කරා කියලා. ඒක එසේම වුණත් මම දන්නා විදිහට මේක රුපියල් 1250ක 1500ක දඩයක් ගන්න කාරණයක්. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සිංහල බෞද්ධ නායකයෝ දඩයම් කරලා තමයි මේගොල්ලෝ වැඩ කටයුතු පටන් අරන් තියෙන්නේ. මේක අපි හෙලා දකිනවා. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පිළිගැනීමක් බවත් එලෙස අත්අඩංගුවටගෙන අපහසුතාවයට පත් කිරීම අනුමත නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාකෘෂ්ණන් මහතා පවසනවා. ඒ ආගරපතන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමි. මේ වෙලාවේ මේක කරපු නිසා අපිට සැක හිතනවා මේක දේශපාලන පිළිගැනීම හැටියට තමයි අපි බලනවා. නමුත් ඒගොල්ලන් කියනවා රටේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. නීතිය ක්‍රියාත්මක කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් රෑවැල ගිහලා අරස් කරලා හිටපු ඇමති කෙනෙකුට මේ වාර අපහසු තත්ත්වයට පත් කරන වාර්තාව ඊළඟ සියලුම ඇමතිවරුන්ටත් ඕක හොඳ නැහැ කියලා මගේ අදහස. ජනාධිපත්තුමාගේ සම්බන්ධ නැති වුණාට නම යන්නේ ජනාධිපත්තුමාගේ. ඒක නිසා මේ ජනාධිපත්තුමා පොරොන්දු වුණා මේ රටේ පරිපාලන අරියට ගෙන යනවා කියලා. ඒ වගේම ආරක්ෂ දෙනවා කියලා කිව්වා. ඉතින් ආරක්ෂා දෙනවා කියලා මේ අවස්ථාව එතුමා කියනවා නම් ඒ එතුමා දැන් අපිට දැනගෙන හැටියට හොඳට වැඩ කරගෙන යනවා. දේශපාලන නොකර එතුමාගේ සියලුම වැඩපිළිවෙල අපි අගය කරනවා. නමුත් මේ වගේ සිද්ධියක් වෙනවා නම් ඒක එච්චර සුදුසු නැහැ කියලා මගේ අදහසයි. පසුගිය රජයේ විසින් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සිදු කළ අයයි කියන වචාවක් පිළිබඳව ආරම්භ කර ඇති පරීක්ෂණවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ පැමිණියා. අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ පසුගිය රජය මගින් සිදු කරන ලද මහපොළ ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් පවතින මුදල් වංචාව සහ ඊට අදාළව සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහායි. එමෙන්ම අමාත්‍යවරයා විසින් අද දින පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පාසල් සඳහා කඩේම් ලකුණු නිකුත් කිරීමේදී ඇතැම් පාසල්වලට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් මේ මහපොළ මහා දැවැන්ත හොරකම පිළිබඳ අංග සම්පූර්ණ අපක්ෂපාතී වාර්තාවක් සකස් කරන්න පරීක්ෂණය ආරම්භ කරන්න කටයුතු යොදලා තියෙනවද කියලා දැනගන්න. ඒ අනුව අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කිව්වේ ඒ සඳහා කඩිනමින් පියවර ගන්න බව. වගඋත්තරකරුවන් නිසි ලෙස හඳුනා ගැනීම කළ යුතු වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. දෙවනුව මේවර පහේ ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු තීරණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ යම්කිසි නිලධාරීන් පිරිසක් හිතාමතා ඕනකමින්ම මහින්ද රාජපක්ෂ විද්‍යාලවල ලකුණ පහළට හෙළලා ඒ පාසල්වල තත්ත්වය බාල්දු කිරීම සඳහා ද්වේෂ සහගත හා කුමන්ත්‍රණකාරී ලෙස දීර්ඝ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම විවිධ පියවර ආරම්භ කළා.
සමානතා ලෙස සැලකීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. එයිදී අධ්‍යක්ෂක ජෙනරාල් තුමා දැනුම් දුන්නා අප පැමිණිල්ල සටහන් කර ගැනීමට වඩා ලිඛිතව බාර දෙන්නට කියලා සඳුදා දිනේදී මම මේ පැමිණිල්ල පූර්ණ පැමිණිල්ලක් ලෙස සඳුදාට මේ අතර සිංහලයේ ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා දීමට සහ එයට අදාළ වීඩියෝ පට කිහිපයක් ලබා දීම සඳහායි. රාජිත සේනාරත්නගෙන් තාම කට උත්තරයක්වත් අරගෙන නැහැ. ඒ නිසා පැමිණිලි පාර්ශවයේ විදිහට අපිට තියෙන කණගාටුව, වේදනාව විමතියට කරුණ තමයි ඇයි රාජිත සේනාරත්නගෙන් තාමත් කට උත්තරයක් නොගන්නේ කියලා. අපිගෙන වහාම රාජි සේනාරත්න අත්තරංගුට අරගෙන මේ වෙලාවේ ජාත්‍යන්තර වශයෙන් රට අපේ ඉදිරිපත් කරන්න දායකත්වය දැක්වපු ස්විස් නඩුව, ඒ වගේම මේ කිඹුල් නඩුව අතුරු නඩු වලට විරුද්ධ රාජ්‍ය නීති ක්‍රියාත්මක කරන්න කියන කාරණාව. වත්මන් ආණ්ඩුව ආර්ථික වශයෙන් රට ගොඩනැගීමේ අභියෝගය බාරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ වෙනකොට ණය ගෙවා ගන්න අපහසුතාව තියෙන අය, ඒ වගේම දැඩි පීඩනයකට පත් වෙලා තියෙන අය සම්බන්ධයෙන් සහනදායි පිළිවෙතක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී බැංකු පද්ධතියට අගතියක් නොවන ආකාරයට, ඒ වගේම ව්‍යාපාරිකයන්ට සහ ඒ පාරිභෝගික මහතුන්ට අගතියක් නොවන ආකාරයට සැමටම සාධාරණ විසඳුමක් ලබා දෙන්නේ මේ රටේ ආර්ථිකයේ ශක්තිමත් වීම අපේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් එකම මාර්ගය කියලා අපි පිළි අරගන්නු හිඳයි. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මෙහිදී අපි ඉතාම පුළුල් සාකච්ඡා අධ්‍යයනය සිදු කළා තමයි මේ තීන්දුව తీරන අරගන්නේ. ඒකට මුදල් අමාත්‍යාංශය හැටියට අමාත්‍යාංශය මැදිහත් වෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා, අගමැතිතුමා ඒ අවශ්‍ය මඟ පෙන්වීම සහ උපදෙස් ලබා දීම සිදු කරනවා. ඊට අමතරව මහා බැංකුවත්, රාජ්‍ය බැංකු පද්ධතිය, පෞද්ගලික බැංකු පද්ධතිය මේ සියලුම දෙනා ඒක රාශීව ගන්න තීන්දුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් අපි මේ රට ගොඩනැගීම සඳහා අභියෝගය බාර අරගෙන තියෙනවා. අධියරින් අධියර ඒක ක්‍රියාත්මක කිරීම සිදු කරනවා. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිත කරන්නන්ට විදේශ රටවල දුරකථන අංකවලින් එකවරක් පමණක් නාදවන ලෙස පැමිණෙන දුරකථන ඇමතුම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ ජනතාවට දැනුම් දෙනවා. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථන අංකවලින් එක්වරක් පමණක් දුරකථනයේ නාදවන ආකාරයට දුරකථන ඇමතුමක්, එසේත් නැතිනම් මිස් කෝල් ලැබීම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ ජනතාවට දැනුම් දෙනු ලබනවා. ඒ සම්බන්ධයෙන් එම සංගමයේ වෙත ලැබුණු තොරතුරු අනුව සිදු කළ සොයා බැලීමකදී මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ. විශේෂයෙන්ම මැද පෙරදිග සහ ඉන්දියාවෙන් වැඩි වශයෙන් එක්වරක් පමණක් නාද වී පැමිණෙන ඇමතුම් ලැබුණු පසු යළි එම අංකයට දුරකථන ඇමතුම් ගැනීමෙන් වලකින් ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජංගම දුරකථන පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව ඒ රටවලට අදාළ පහත දුරකථන කේත අංකයන්ගෙන් මෙලෙස එක්වරක් පමණක් නාදවන දුරකථන ඇමතුම් වලට යළි ඇමතුම් ලබා ගැනීමෙන් වලකින් ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කර සිටින්නේ. මේ දිනවල දුරකථන ඇමතුම් වංචාවක් සිදු වෙනවා. විශේෂයෙන්ම විදේශ දුරකථන අංකවලින් ශ්‍රී ලාංකික ජංගම දුරකථන වලට මිස් කෝල් ලැබෙනවා. මිස් කෝල් වලට නැවත ඇමතීමට යාමේදී ඔවුන්ගේ ගිණුම් ශේෂ ඉතා ඉක්මනින් ඉවරීමක් සිදු වෙනවා. එම නිසා අපි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජංගම දුරකථන පරිශීලකයන්ට දැනුම් දෙන්නේ නාදුනන විදේශ අංකවලින් පැමිණෙන මිස් කෝල් වලට ඇමතුම් ලබා ගැනීමට යාමේ වලකින් ලෙසයි. ඔබගේ ජංගම දුරකථන අංක විදේශ රටවල සිටින පුද්ගලයන් අතර පත්වන්නේ ඔබ නොදැනුවත්ව ඔබගේ ජංගම දුරකථනයට භාගත කරගන්නා විවිධ වර්ගයේ යෙදුම් ආශ්‍රයෙන්. උදාහරණයක් වශයෙන් අපට ෆේස් ඇප් ජංගම දුරකථන දුම හඳුන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව තවත් ඔබගේ යහළු මිතුරන්ගේ ජංගම දුරකථනයේ ඔබගේ දුරකථන අංකය සේව් වී තිබේ නම් එම යහළුවා එවැනි ආකාරයේ යෙදුම භාවිත කරන්නේ නම් එහිදී ඔබගේ ජංගම දුරකථන අංකය ඔහුගේ මාර්ගයෙන් එසේ වෙනත් කණ්ඩායම සතු වෙන්න පුළුවන්. අම්බලංගොඩ ප්‍රාදේශීය සභාවට අයත් කැලිකසල අංගණය තුළ අක්‍රමවත් ලෙස කසල බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශීය ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.
මේ කොම්පස් අංගනේ පල්ලෙහා කොටසේ පාරට වැටෙන තැන පාරට වැටෙන තැන තියෙනවා කංකු. දැන් මෙතන අපි වෙනද පොළට යන කෙනෙක් අම්මා කෙනෙක් කවුරු හරි දැක්කනම් මේ කඩන් ගිහිල්ලා වෙනද පොළේ දානවා. ඕක අසනීප ලෙඩදු දෙගුණ වෙනවා. මේ වෙනකොට ග්ලයිපොසෙට් භාවිතා කරලා සිද්ධ වෙන විනාශයට වඩා වැඩි ප්‍රමාණයකට විනාශයක් මේ නිසා මෙතන සිද්ධ වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. දවල්ට මැස්සෝ රැට මදුරුවෝ. ඩෙංගු මදුරුවද මොන මදුරුවද කියලා අපි දන්නේ නැහැ. බලධාරීන්ට කොච්චර කිව්වත් කිසි කෙනෙක් හොයා බලන්නේ නැහැ. ඇවිල්ලා බලන්නේ නැහැ. මේවට කවුද වග කියන්න ඕන? ළමයිකුරු ගෙදර කැම්පියක් කවන්න බෑ. යාමක් ඇරලා තියන්න බෑ. තේටියක් ඇරලා තියන්න බෑ. ඉදමක වැඩ කරන්න බෑ. වසර 15කට පමණ පෙර ඉදිකල පර්චස් 80ක පමණ භූමි ප්‍රමාණය කට සීමා වී ඇති මෙම කසල අංගණය තුල බටපොළ මිටියාකොට අලුත්වල ගෝනා පීනුවල ප්‍රදේශ තුල පවතින කසල බැහැර කිරීම හේතුවෙන් ගොඩගැසී ඇති කසල කන්ද අඩි 40ක පමණ උසකින් යුක්තයි. මේ අවස්ථාවේ කර කියා ගන්න විදියක් නැහැ. මොකද ඒවට කරණ නැති වීමේ ප්‍රශ්නේ තමයි ගොඩක් දුරට තියෙන්නේ. වරින් බලධාරීන් අපේ සභාවට ප්‍රතිපාදන වෙන් කරලා අපිට කරන්න ශක්තිය ධෛර්ය ලබා දෙන්න කියලා මම කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අවුරුදු දෙකමාරක් පළාත් පාලම මැතිවරණය තිබෙන්නේ පළාත් පාලම තියෙන කල් දැම්මා. පොහොර මිල ගණන් ගියා. ගණන් ගිය නිසා මිනිසුන්ට කුඹුරු කිරීමෙන් වැඩි වාසියක් වෙන්නේ නැහැ. අපිට ගණාපදාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඉඩමක් තිබුණේ නැහැ කුණු දාන්න. අපිට මුද්දර ගාසු විදියට ලැබෙන මුදල් ප්‍රමාණවත් පරිදි අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි ආණ්ඩුකාරතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා. අපි මේ කොම්පෝස් ව්‍යාපෘතිය වෙනුවෙන් යම් මුදලක් වෙන් කරලා පළාත් සභාවේ අමාත්‍යාංශක කිහිපයක් තියෙනවා. ජීවිත අවදානමක් සහිත ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා රටේ සියලුම ජනතාවගේ දායකත්වය අත්‍යවශ්‍ය බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා. ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ගත යුතු කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ගත යුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. ඒ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානීන් සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා, අද ඩෙංගු රෝගය යම් මට්ටමක හිස ඔසවමින් පවතින නිසා මේ ඔබ සතුව තියෙන වගකීම ඉටු කරන්න කියලා තමන්ගේ පරිසරය පැහැදිලිවම ඉතාම පිරිසුදුව තබා ගැනීම මේ වෙලාවේ අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම විශාල වශයෙන් ජනගහනය ගැවසෙන පාසල්වල පිරිසුදුභාවය, ඒ වගේම ආගමික ස්ථානවල පිරිසුදුභාවය, ඒ වගේම විශාල වශයෙන් සේවකයන් වැඩ කරන තැන්වල තියෙන පිරිසුදුභාවය, මේවා පිරිසුදු කිරීම කටයුතු වල නියැලෙන්න කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. මේක ඩෙංගු මර්ධනය කිරීම සඳහා රටේ තියෙන සියලුම ජනතාවගේ දායකත්වය මත තමයි අපට මේ ඩෙංගු රෝගය මර්ධනය කරන්න පුළුවන්. එතද කවුරුත් දන්නවා යම් මට්ටමක ඩෙංගු රෝගය ඉස ඔසෝ පවතින්නේ. ඒක ජීවිත අවදානම් සහිත රෝගයක් නිසා මේ ඩෙංගු රෝගය බෝවීමට තියෙන අවස්ථාව වළක්වීම සඳහා කටයුතු කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන් ඇට්ලස් ආයතනය විසින් පරිවාස සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග එක්ව සිප්සවි යන තේමාව යටතේ පාසල් සිසුන් 200 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. වසර 7 සිට 11 දක්වා අවුරුදු 5ක කාල පරිච්ඡේදය තුළ ඒගොල්ලන්ට අවශ්‍ය උපකාර, අධ්‍යාපනය තව දියුණු කිරීම සඳහා අවශ්‍ය උපකාර අපි ලබා දීමට බලාපොරොත්තු වෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනිසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. We'll be right back.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.